ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනස් වෙන්න ගමනක් යන්න පටන් ගත්ත දැන් තමයි 1996 ලෝක කුසලානයේ ජය ගැනීම. මේ විදිහට ලංකාව ලෝක කුසලානයේ දිනා ගනිද්දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවා බවට පත් වෙන්නේ ඔස්ට්‍රේලියා ජාතික ඩේවිඩ් වට්මෝ. වට්මෝ කියන්නේ ඔස්ට්‍රේලියා ජාතිකයෙක් වුණාට ලංකාව වඩාත්ම ආදරය කළ පුද්ගලයෙක්. ඒ වගේම ලංකාවටත් ආදරය කළ පුද්ගලයෙක්. වට්මෝ පසුගිය දවසක අපුරු කණ්ඩායමක් නම් කරලා තිබුණා. මේ කණ්ඩායමට නම් කරලා තිබුණේ වට්මෝගෙන් ගුරුහරුකම් ලබාගත් ගෝලියොත් වට්මෝ එක්ක සෙල්ලම් කළ ක්‍රීඩකයනොත්. කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරණ ස්ථානයට වට්මෝ නම් කරන්නේ සනත් ජයසූරිය. සනත් ලෝක කුසලානයට කලින් ඕස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් තරගයක සෙල්ලම් කළ ඉනිම ටෙස්ට් ප්‍රතිකරුවෙක් විදිහට සනත්ව තමන් හඳුනගත්ත ඉනිම කියලා තමයි වට්මෝ කියන්නේ. එක් දින ප්‍රතිකරුවෙක් විදිහට වැඩිපුර ජනප්‍රිය වුණත් සනත් හොඳ ටෙස්ට් ප්‍රතිකරුවෙක් කියලා තමයි වට්මෝ කියන්නේ. සනත්ගේ ආරම්භක ප්‍රතිකරණ සහායකයා විදිහට නම් කරලා තියෙන්නේ අසාර් අලි. අසා වේගපන්දු යවන්නන් දඟපන්දු යවන්නන් කාටත් හොඳින් මුහුණ දෙන්න පුළුවන් ක්‍රීඩකයෙක් කියලා තමයි වට්මෝ හඳුන්වන්නේ. කණ්ඩායමේ අංක තුන ප්‍රතිකරුව වගේම කඩුළු රකින්න විදිහටත් තෝරගෙන තියෙන්නේ කුමාර් සංගක්කාර. සංගා කණ්ඩායමට එන්නේ වට්මෝගේ පුහුණුකාර ධූරය දරන කාලේ. තම මුහුණ දුන්නු දෙවැනි එක්දින තරගයේම දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව ලකුණු 85ක් ලබා ගැනීමෙන් සංගා කවුද කියලා තමන් මුලින්ම දැක්ක කියලා තමයි වට්මෝ කියන්නේ. කණ්ඩායමේ අංක 4 ප්‍රතිකරුව විදිහට වට්මෝ නම් කරන්නේ අරවින්ද ද සිල්වා. තමන් ලංකාවේ පුහුණුකරුවෙක් විදිහට කටයුතු කළ පළවෙනි තරගයේ අරවින්ද ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේ නැතත් ඊළඟ තරගයට අරවින්ද ඇවිල්ලා ශතකයක් ලබා ගත්ත කියලා තමයි වට්මෝ මතක් කරන්නේ. කණ්ඩායමේ අංක 5 ප්‍රතිකරුව විදිහට නම් කරලා තියෙන්නේ මහේල ජයවර්ධන. මහේල කියන්නේ හරි ලස්සනට තරගයක් කියවන්න පුළුවන්, තරගයක් ඇතුළේ මතුවෙන හැම ප්‍රශ්නයකටම උත්තර තිබුණු ක්‍රීඩකයෙක් කියලා තමයි වට්මෝ කියන්නේ. කණ්ඩායමේ නායකත්වය දීලා තියෙන්නේ ඇලන් බෝඩට. ටෙස්ට් තරග 7කට එක් දින තරගයකට ඕස්ට්‍රේලියා කණ්ඩායම නියෝජනය කළ වට්මෝ බෝඩ එක කාලේ සෙල්ලම් කළ ක්‍රීඩකයෙක්. ඒ කාලේ බෝඩගේ දැකපු ලක්ෂණත් එක්ක තමයි මේ කණ්ඩායමේ නායකයා විදිහට බෝඩ නම් කරන්නේ. මේ කණ්ඩායමට ශකිබ් අල් හසන් නම් කරන වට්මෝ කියන්නේ බංගලාදේශ ක්‍රිකට් ඉහළ තැනකට අරගෙන එන්න ශකිබ්ගෙන් ලොකුම සේවයක් වුණා කියලා. ඒ වගේම තුන්ගිරව ක්‍රීඩකෙක් විදිහට අංක 1 ක්‍රීඩකෙක් විදිහට ශකිබ්ව තෝරනවා කියලා තමයි වට්මෝ කියන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු විදිහට ඉද්දි දැකපු චමින්ද වාස් කියන තරුණ ක්‍රීඩකයාගේ ගමන දිහා බලද්දී තමන්ට ලොකු සතුටක් තියෙනවා කියලා තමයි වට්මෝ කියන්නේ. වාස් මුරලියක පන්දු යවන්නෙක් විදිහට ලංකාවට ලොකු සේවයක්, පන්දු යවන්නෙක් විදිහට කළා වගේම ප්‍රතිකරුවෙක් විදිහටත් අවශ්‍ය අවස්ථාවල වැදගත් දෙයක් කළා කියලා තමයි වට්මෝ කියන්නේ. වට්මෝ එකට සෙල්ලම් කළ රොඩ්නි හොග් කියන වේගපන්දු යවන්නා වට්මෝ තමන්ගේ සීන කණ්ඩායමට නම් කරනවා. හොග් හොඳ පන්දු විවිධත්වයක් තිබුණු අංක 1 ක්‍රීඩකයෙක් විදිහට තමයි වට්මෝ හඳුන්වන්නේ. තමන් දකින අංක 1 තරඟ දිනවන ක්‍රීඩකයා විදිහට වට්මෝ හඳුන්වන්නේ මුත්තයා මුරලිදරන්. මුරලි කඩුළු ලබා ගන්න වගේම කඩුළු නොගන්නත් ලකුණු නොදී පන්දු යවන්නත් හරිම හපනෙක් කියලා තමයි වට්මෝ හඳුන්වන්නේ. පාකිස්තාන කණ්ඩායමේ කාලයක් පුහුණුකරුවෙක් විදිහට හිටපු වට්මෝ තමන්ගේ තුන්වෙනි වේගපන්දු යවන්න විදිහට නම් කරන්නේ පාකිස්තාන ක්‍රීඩක උමා ගුල්. ගුල් වේගපන්දු යවන්නෙක් විදිහට අලුත් පන්දුවෙන් වගේම පරණ පන්දුවෙනුත් ලොකු දෙයක් කරන්න පුළුවන් ක්‍රීඩකයෙක් කියලා තමයි වට්මෝ හඳුන්වන්නේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙන් ඔයාට සුබ දවසක්.